हेलो यार तो नहीं आधा एसएल इलेक्ट्रॉनिक में दिखे आप तो इधर कर ओवर तो साथ में मुझे नाम साथ में नहीं करना अब ये तो कथा करने नहीं मार लें देखा तो ऑक्सीजन देखा इतना मैं अड़ूर डर गया तो लेस करने आ क्या करते हैं इधर की हजार लोग कौन पता किन्हें वीडियो एक आए यह वीडियो टाइम लगा आप इधर की सब्सक्राइब करने तो मैं सब्सक्राइब करने के लिए देना अरे आप ये ना वेरी कथा नहीं तो वीडियो है හරි එහෙනම් අපි බලමු අපිට අවශ්‍ය වෙන දේවල් මොනවාද කියලා. ලී කැබැල්ලා, හිස්ටින් එකක්, කුඩා මෝටරයක්, බැලුම් බෝලයක්, රබර් බෑන්ඩ්ස් දෙකක්, ස්පෝක් කූරක්, ප්ලාස්ටික් රවුමක්, බයිසිකල් වෑල් කරවල් දෙකක්, අඩියක පමණ දිගින් ලෙවල් බටයක්, කුඩා සුවිචයක්, ජැක් එකක් සමග බේස් එකක්, වයර් අඩියක පමණ දිගින් බවුත් එකක් සහ යන් අඩිය ග්ලූ ගන් එකක් සහ ග්ලූ ස්ටික් බට දෙකක් හරි එහෙනම් අපි මේක හදන විදිය බලමු හරි මේක තමයි අපි අපේ වැඩේට යොදා ගන්න ලී කැබැල්ල මේක යොදාගන්නේ අපිට ඊට පස්සේ අපේ හිස්ටින් එක අරන් ටින් එකේ එක පැත්තක් අපි කපා ඉවත් කර ගන්න ඕනේ ටින් එකේ උඩ පැත්ත තමයි අපි කපලා ඉවත් කරගන්නේ අපිට මේක අඬුවක් ආධාරයෙන් ඉතාලා ප්ලේසියෙම කපලා ඉවත් කර ගන්න පුළුවන් වටේටම මේ ටින් මම මේ විදියට කපාගත්ත ඊට පස්සේ අපි බැලුම් බෝලයක් අරගෙන අපේ බැලුම් බෝලේ දෙකට මැද්දෙන් කතුරකින් කපා ගන්න වෙනවා මේ විදියට කපාගත්ත බැලුම් බෝලේ අපි මෙන්න මේ විදියට කපාගත්ත ටින් එකේ එක පැත්තකට දාගෙන රබර් බෑන්ඩ්ස් වලින් සවි කර ගන්න වෙනවා රබර් බෑන්ඩ් දෙකක් මගින් සවි කරගත්තට පස්සේ ටින් එකේ පිටුපස්සු කොටසේ සිදුරු දෙකක් විදලා වෑල් කරවල් දෙක දෙපැත්තට හිටින විදියට ග්ලූ ගන් ගාලා අලව ගන්න වෙනවා ටින් එකත් ඒ විදිහටම ලෑල්ලට අලව ගන්න වෙනවා ඊට පස්සේ අපි ලෙවල් ටියුබ් එකේ එක කෙලවරක් වෑල් කරේ පිටුපස කෙලවරට සිටින විදිහට සවි කර ගන්න වෙනවා අපිට ඊට පස්සේ අපි අපේ කම්බිය මෝටරේට සවි කර ගන්න වෙනවා එහෙම සවි කරගත්තට පස්සේ මෝටරේ ධනහාරින අග්‍රවල අපේ ජැක් බේස් එකේ ධනහාරින අග්‍ර හරියට හිටින විදියට සම්බන්ධ කර ගන්න වෙනවා සම්බන්ධ කරගෙන ඉන්සුලේෂන් දමාගෙන ඉන්සුලේෂන් එක තද වෙන තරමට අපේ ෂෝට් වෙන්න තියෙන මේකේ අවදානම ගොඩක් අඩු වෙන නිසා අපි ඒක රත් කරගමු ඊට පස්සේ අපි ජැක් බේස් එක මෙහෙම විදියට ග්ලූ ගන් දාලා අලව ගන්න ඕනේ හරි එහෙනම් අපි මේක වැඩ කරන හැටි ඔබලා මේ ඉන්න සිටනවා හරි එහෙනම් තවත් වීඩියෝ එකකින් හමු වෙමු